ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අතර ඇති කර ගැනීමට යෝජිත නව සංධානීය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් එළඹෙන අඟහරුවාදා දිනේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවටයි වාර්තා වන්නේ. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සංධානගත වීම පිළිබඳව මෙහිදී අවසාන එකඟතාවයට පැමිණීමට නියමිතයි. එමෙන්ම ඔවුන් තරඟ බදින ලකුණු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කරනු ඇති. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇති කර ගැනීමට යෝජිත නව සංධානය සම්බන්ධයෙන් සහ එළඹෙන මහමැතිවරණය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ මැති ඇමතිවරුන් මෙලෙස අදහස් පළ කළා. අපි සියලු දෙනා එකතු වෙච්ච සංධානයක් හදලා තුනෙන් දෙකේ බලය සහිත ආණ්ඩුවක් පිහිටවනවා මේ මහමැතිවරණ. තව ආනෝ ලකුණ මොකද්ද? ලකුණේ ප්‍රශ්නේ අරගෙන මේ අපි කිව්වේ සියලුම පක්ෂ වලට එකතු වෙන්න පුළුවන් හොඳ සම්දානයක් හදමු. ඒ සම්දානෙන් ගමන යමු කිය. පොදු ජන පෙරමුණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටුමුකුත් නැහැ. කවුරු හරි එක්කෙනෙක් දෙන්නේ මොනම හරි කුවා කියලා පක්ෂවල ප්‍රතිපත්ති වැඩ පිළිවෙල වෙනස් වෙන්නේ නැහැ. කිකිලි විතරේ දැම්මම විතරේ දැක්කොත් තමයි පැටියෙක් හැදෙන්නේ. විතරේ තම්බන් කන්න හදලා හරියන්නේ නැහැ. අපිට කමක් නැහැ. ගිය ප්‍රතිවර්ණේ ගෝඨාභය මහත්තයට විරුද්ධව කතර ගැව්වත් කමක් නැහැ. ගෝඨාභය මහත්තයට විරුද්ධව රැස්වීමක් තිබ්බත් කමක් නැහැ. හැබැයි දැන් කැමතිනම් අපිත් එක්ක අත්දැක බලගන්න, දැන් කැමතිනම් රට හදන කණ්ඩායමේ සමාජිකයෙක් වෙන්න, වෙනදනම් අපි අපට විරුද්ධ මතයේ දරපු එක්කෙනෙක් එක්ක හිනා වෙන්නත් අපි කැමති නැහැ. හැබැයි ඒ විරුද්ධ මතයක් දරනා වගේම එයාට අපිත් එක්ක අපේ මතය වෙනුවෙන් හිට ගන්න පුළුවන් නම් එයත් එක්ක අපට අලුත් ගමනක් යන්නත් අපට පුළුවන්කම තියෙන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වෙනකොට හොඳ නම්මිශීලී මට්ටමින් ඒ නායකයෝ පොදු ජන එක්සත් පෙරමුණත් එක්ක පොහොට්ටුවත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න සූදානම්. ලකුණ පිළිබඳවත් දැන් ගැටලුවක් නැති මට්ටමට පත් වෙලා තියෙනවා. මොකද හේතුව මේ ජනතාව ඉල්ලන ජනතාවගේ හදවතේ තියෙන ලකුණ තමයි ලකුණ හැටියට රටක් බලාපොරොත්තු වෙන්නේ. ජයග්‍රහණය කරන්න නම් අර ලකුණ මේ ලකුණ කියනට වඩා ජනතාවට හුරු ලකුණ සහ ජනතාව ආදරය කරන ලකුණ වෙනුවෙන් තමයි කැප වෙන්න තියෙන්නේ. අපි අද අහිංසක ආදම්බරයක් දරනවා. අපි සහයෝගී දීපු අපි දරපු මතය මෙරටේ ලක්ෂ 70ක්කට කිට්ටු ප්‍රමාණයක් ජනතාව කොටාල් මහතර තන්දි පුරුස්. අපේ පළවෙනි ඉනිම ඉවරයි. දැන් අපි අපේ දෙවෙනි ඉනිම තාවර රජයක් අපිට අවශ්‍යයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීම මත පුළුල් දේශපාලන ධාරාවක් නියෝජනය කරන කණ්ඩායමක් හැටියට අපි මේ මැතිවරණය තීන්දුව කරලා තියෙනවා. එකඟ වෙලා තියෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අග්‍රාමාත්‍ය ධූරයත් එක්ක තුන්වෙනි වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙලා මේ මැතිවරණ ව්‍යාපාරය මේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.